නාධිපට ඕන ඕන දිහට ජනාධිපති සමාව දෙන්න පුළුවන්ද. රජටයි දුමින්දටයි දෙන්නටමහරි රංජන්ටහරි දුමින්දට හරි නිදහස දවසේ සමාවහම්බේත. ගෝනවල සුනිල්ගෙන් පටන් අරන් තුනිල් රත්නායක දක්වා විහිදුුණු ජනාධිපති සමාවේ කතාවෝ. නිදහස්දිනයක් සිංහල අලුත්තවරුද්දක් වෙසක් එක පොසොන් එක ලෝක සිරකරුද්දිනය නත්තල ජනවාරි පලවෙනිද. වගේ ඒවා එක්ක, නිරන්තරයෙන්ම මේ ජනාධිපති පොදු සමාව කියන කාරණාව කතා කරෙනවා. සරලවම අපි දන්න විදිහටම ජනාධිපති පොදු සමාව කියලා කියන්නේ මේ වෙනකොට අධිකරණයෙන් වැරදිකාරයෙක් වෙලා බධනාගාර ගත වෙලා ඉන්න පුද්ගලයකුට ජනාධිපතිවරයා විසින් තමන් වෙත පැවරී ඇති බලය පාවිච්චි කරලා ඒ දඩුවමට අදාලව සමාවක් දෙනේක. ඒ සමාවේ විවිධ මට්ටම් තියෙනවා. සමාව සීමා සහිත සමාවක් වෙන්න පුළුවන් කොන් දේසි විරහිත සමාවක් වෙන්න පුළුවන්. යම් යම් කොන්දේසි වලට යටත් සමාවක් වෙන්න පුළුවන්. එ කුමනාකාරයේ හෝ සමාවක් සිරකරුවෙක් වෙත වැරදිකාරයෙ වෙත ප්‍රධානය කිරීමේ බලයක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත පැර තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම දැන් මේ වනකොට ඔබ දන්නවා ජනාධිපති පොදු සමාව පිළිබඳව ටිකක් කරලයේ වැඩියෙන් අය කතා කරන්නේ දුමින්ද සිල්වට නිදහසදේද රංජන් රාමණයකට නිදහසදේද. අරයටදේද මෙයටදේද කියන ප්‍රශ්නය සමාජය මේ මොහොතේ කතාබහ කරමින් ඉන්නවා. අපිට මතකයි මේ අවරුද්දටතු අට ගියවුරුද්දේ නිදහස්දිනය ලංගෙනකොට විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කලා ආ දුමින්ද සිිල්වාට අදාලා ජාධතිපති. හිදහසක් ලබා ගැනීම සඳහා. නමුත් ඒ උත්සාහය ග්‍යර්ථ වුණහුට සමාව ලැබුනෑ නමුත් මේ අවුරුද්ධයේ නිදහස්දිනය පිළිබඳ එහෙම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපි බලමු එහෙම හිරේ ඉන්න ඕනම මිනිහෙකුට ජනාධිපතිට හිතු හිත පමණට සමාවදීමේ හැකියාවක් තියෙනවද. එහමනැත්තං වැරදිකාරයෙක් වෙලා සිරගත වෙලා ඉන්න පුද්ගලයකුට. සමාව දෙන්න වුවමනාවෙච්ච පලියට ජනාධිපතිට පුළහන්ද සමාාවදීලා ඒමිනිහාව ගෙදරයවන්න. දුමින්දට සහ රංජන්ට හෝ, දුමින්දට හෝ රංජන්ට සහ. තවත් අයට නිසිින්දේ සමාවදීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවාද. ජනාධිපතිකයන්නේ රාජ්‍යනායකයා. රාජ්‍ය නායකයා සම්බන්ධයෙන් ඓතිහාසික විශ්වාස කීපයක් තියෙනවා. එක රජෙක් රැජිනක් ජනාධිපතිවරයෙක් අකමැතිවරයෙක් හෝ එහෙමත් නැත්තම් වෙනත් ආකාරයක පාලකයෙක් හිටියත්. ලෝකේ ඕනෑම පාලකයෙක් සම්බන්ධයෙන්. පොදු විශ්වාසයන් පොදු පිළිගැනීම සහ පොදු ගෞරවයන් කිහිපයක් තිබෙනවා. එය අතර ඉතාම ප්‍රධානතම පිළිගැනීමක් තමයි ඓතිහාසිකවම එන ඒ මේ මොහොතේ මේ රටෙත් අපිට දකින්න පුළුවන් කාරණාවක්. රජජු යනු දෙවියන්ගේ තේරීමය. රජු දෙවියන්ගේ ජීවමාන නියෝජිතයා හැටියට රාජ්‍යපාලනය කරනවා එනිසා. දෙවියන්ට යම් වරප්‍රසා දෙයක් හිමිකමක් පිළිගැනීමක් ගෞරවයක් තිබෙනවා ද දෙවියන්ගේ පරිපාලන දූතයා හැටියට රජුට ඒ වරපප්‍රසාද අයිතිවාසිකම් ගෞරවය සහ පිළිගැනීම හිමිවිය යුතුයි. ඒ අනුව තමන් පාලනය කරන භූමියට අදාළව ඕනෑම තීන්දුවක් ගැනීමේ හැකියාව ඒ භූමියබාර දෙවියන් වෙනුවෙන් රජුට මේ එක දේශපාලන විද්‍යාවේ මීට වඩා ටික් ගැමුරට දේවරම්වාදය කියලා කතා කෙරනවා. කොහොම නමුත් මේ අතතේ රජු්ට පැවරිලා තියෙන බලයන් අතර එකක් තමයි ඔය නඩු අහලා මොනාකාරයේ දඩුව මක්ද නීීම කරන්නේ දඩුවම් දෙනවද නිදහස දෙනවද කුමනාකාරයේ නිදහසක්ද දෙන්න කිය එක ඓතිහාසිකවම රජු විසින් තීන්දු කරනු ලැබු කහර්මාවක්. ක්‍රමයෙන් ලෝකයේ මේ රජ සංකල්පය පහව ගියාත් ඒ රාජ්‍යනායකයක් කෙරෙහි පැවරලා තිබුණු බලයන්. විශාල ප්‍රමාණයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වන රාජ්‍යනායකයින්ටත් ක්‍රමෙන්, ල්ලතිෙනවා විධ විකාශනයන් එක්ක. එතකොට අවර්තමානයේදී ජනාධිපතිවරයාට පොදු සමාවක් ලබාදීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල බලය. මේක අලුත්ත එකක් වගේ පෙනුට විජය රජවරුවන්ගේ නං ශ්‍රීවික්‍රම රාජසිංහ දක්වාත්. එලිසබඳ රැජින දක්වාත් හිමිවෙච්ච වරප්‍රසාධයක්. ල් රිහ ඩොනමෝල් රාන්ඩු ක්‍රම ව්‍යවස්ථායියටතේත් ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිර්ුදේශය අනුව සිරකරුවන්ට සමාවදීමේ සංකල්පය නීතිය ක්‍රියාත්මක වුණා. එක්දස් වන්සේ හැත්තඇයටේ අුත් ආ්ඩු ක්‍රමවිවස්ථාව හදනකොට මේ සිරකරුවන්ට අදාළ ජනාධිපති සමාව ලබාදීමේ බලය ජනාධිපතිපරයාට පැවරුණා.ඒ අනුව එකම එක අවස්ථාවක හැරන්න. ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව. තමන් කැමති කැමති විදිහට හිතු මනාපෙට නිසි නින්දේ, ඕනෑම සිරකාරයෙකුට සමාවදීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරාදිී තිබෙනවා. එ මොකක්ද ඒ වෙන්න කොහොමද ලංකාේ ආ්ඩු ක්‍රමිවස්ථාවේ තිස් හතර එක අනූ්‍යවස්ථාවේ ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අතර, සිරකරුවන්ට සමාවදීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරාධී තිබෙනවාක්. ඒක ජනනියස් ශ්‍රට ද්‍රයවර්ධනගේ සිට රණසිංහ ප්‍රේමදාස, DීVී විජේතුංග චන්ද්‍රකා කුමාරතුන්ග මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන සහ නන්දසේන රාජපක්ෂ දක්වා සියලූම ජනාධිපතිවරුන් මේ වෙනකොට පවිච්ච කර ලාතින බලයක්. ගෝනවල සුනිල්ගේ සිට සුනිල් රත්නායක දක්වා. ජනාධිපති සමාව ලබාදීම සඳහා මෙන්න මේ බලය තමයි ජනාධිපතිවරුන් බිසින් පාවිච්ච කරනු ලැබුවේ. එහි ගුණාගුණ පිළිබඳව යුත්ත අයුත්ත පිළිබඳ යහපත අයහපත පිළිබඳ විවධ විවේචන විධ පුදගලයින්ට තිබෙනවා. නමුතුන් ඒ හැම ජනාධිපතිවරයකුටම තියෙන කාරණාවක් තමයි, ඔවුන්ගේ පැත්තෙන් දෙන්න දයන උත්තරේ තමයි සහ ඇඟබේ රගන්න තියෙන වා්‍ය තමයි ආණඩු ක්‍රම වීවස්ථාව අනුව ජනාධිපතිවරයාවිත පැවැරී ඇති බලය අනුව තමයි මේ පුද්ගලයින්ට සමාව දුන්න කියන එක. මංගට කලින් කිව්වා එකම එක අවස්ථාවකද හැරෙන්න්න කියලා. එත් මොකක්දේ එකම එක අවස්ථාව. ඒ තමයි, මරණ දණ්ඩනය නියම කොට ඇති වැරදිකරුවකට. ජනාධිපති සමාවදීමේ දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තියෙනවා. එක එක් තරා විදිහක සීමකිරීමක්, එම නැත්තං එක්තර විධයක විනය පාලනයක්. ලුන්ගහට නියම වෙලා ඉන්න මර දනය නියම වෙලා ඉන්න හිරකාරයෙකුට ජනාධිපති සමාව දෙව වනම් ජනාධිපතිවරයා නුගමනය කළ ුතු ක්‍රියා මාර්ගයමොකක්ද. පළමුුවම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරපු විනිශ්්‍රකාරවරයා හෝ විනිශ්‍රකාරවරුන් ගෙන් වාර්තාවක් කැඳවන්න ඕනි අදාළ නඩුව සම්බන්ධයෙන්. විේශකාරවරු වාර්තාව හග මිනිසුරු හරහා ජනාධිපතිට එව්වම ජනාධිපති ඒක නීතිපතිට යොමු කර හම නීතිපති තමන්ගේ නිරීක්ෂණ අධිකරන ඇමතිවරයා වෙත යොමු කරනුව. අධිකරන ඇමතිවරයා තමන්ගේ නිරීක්ෂණත් එක්ක ජනාධිපති අවිල්ල හම්බෙලා කියනවා ජනාධිපතිතුමනි සමාව දෙන්න පුළහම්. විරෝධයක් නෑ ප්‍රශ්නයක් නෑ කියලා. එම නැත්තං මේ මේ කාරණාව මත අදාළ පුද්ගලයාට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් නිර්දේශයට එකග වෙන්න බැරි බව. ඒ වටේ ගිහිල්ල ඇනකොට වාර්තාටික අධ්‍යනය කරලා එකගතාවේකට එන්න පුළුවන්. එක නීති එහමතිබුණ තිි දන්නවා ජධතිපතිට හරි කෙුට එල්ලුම් හ නීමම ලයි පුදත්්ලෙකට සභාව දෙන්න ඕනනි කියලා තීන්දු. යම් හෝ සීමාවක් තිබෙන්නේ විනිශ්‍රකාරවරුන් හෝ විනිශ්්‍රකාරවරයාගේ වාර්තාව පිරිසිදුව ගෙන්න්නා ගැනීම විතරයි. ඒ වාර්තාව කුමක් සඳහන් වනත් ඒකත්්‍යනය කරන්න නීතිපතිට දැම්මම නීතිපත කියන්නේ ජනාධිපතිවරයා යටට ඉන්න රජය ප්‍රධාන නීති උපදේශකයා ඔහ ජනාධිපතිට ඕන විදිහයට වාර්තාාවතෙන්ම. ඊට පසේ අධිකරනම තික කියන්නේ කොහොමත් ජනාධිපති විසින් පත්කරන තමන්ගේ පත්වීම ජනාධිපති අතේ තියන ඒ තනතුරක්. ර ඒ අතුර දන්න පුද්ගලයා සිම වෙලාවක ජනාධිපතිවරයාගේ අභිලාශයට පිටන් ගිහිල්ලා වැඩ කරයි කියලා හිතන්න අමාරුයි ඉතිහාස එහෙම ඩිතර අධිරණ ඇමැතිවරු හිටියත් මේ වෙනකොට එක වෙනවා කියන එක විශවාස කරන්න බෑ ඒය අනවා අවසාන නිිගමනකට එන්න පුළුවන් කාරණාව තමයි ජධිපතති එල්ලුන් හ නියමවෙච්ච පුද්ගලෙකට ුනත් සමාව දෙන්න ුවමනනා වුනොත් ක්‍රමවේදය දීර්ග වුණට සමාව දෙෙන්න්න පුළුවන් නමුත් ආණ්ුක වස්වාව . පොත්තට හරි සීමාකිරීමක් කරලා තියෙනවා. එල්ලුන්ගහට නියමවීම හෙමනත්තං මරණ දණඩනය නියම වූ පුද්ගලයකුට හැර. ජීවිතන්තය දක්වා සිරදුවම් නියම වුණු පුද්ගලයෙකුගේ සිට දවසක දෙකක හිරදඩුවමකට රුපියල් සීයක දෙසීයක දඩයක සිට ලංකාවේ ඉහළම දඩය දක්වා, දඩ නියම කර ඇති ඕ නෑම පුද්ගලය සම්බන්ධයෙන් එක්ක අත්සනකින්. ප සමාව ලබාදීමේ බලයක් ජනාධිපතිවරයායට තියෙනවා කිසිම සීමාවක් නෑ කාලින්වත් අහන්න දෙයක් නෑ කාටවත් සීම කරන්න බෑ කාටවත් නවත් අන්න බෑ කාටවත් එපා කියන්න බෑ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ ජනාධිපති අත්සං කරලා නාමලේඛනේ ආවම කරන්න තියෙන එක දේ තමයි අවශ්‍ර කටයුතු ටික සකස් කරලා ඉබ්බා ඇරලා දොර ඇරලා මහදුර ඇරලා ගෙදරයන්න කියලා පිටමං කරන එක එතකොට ජනාධිපති පොදු සමාවදීම සම්බන්ධයෙන් මේක අරය අනිර්දේශ කරායා දේශ කරා මේක අතනිංාවේ මෙතැනි ාව කියල කතන්දරයක් කාටවත් ඇඟට පටන්න බෑ එල්ලුන් හට ිය මුුණු පුදගලයකුටුමාවදේදී හර ධිපතිවරයායට තියන්නේ අතිශය පුළුල්ලු අභිමතයක්. දැන් ඊළඟ ප්‍රශ්වය තමයි මෙහෙම ජනාධිපතිවරයා විසින් සමාව දෙනක යුක්ති සහගතද කියන ප්‍රශ්නෙන්. නීති්‍යනුකූලව ඔහු නීති්‍යනු කූලයි, ීතිය විසින් පවරාදී ඇති බලයක් ක්‍රියාත්මක කිරීම යුප්ති සහගතයි. පුද්ගලයාගින් පුද්ගලයාට මේ බලය පාවිච්ච කරන ක්‍රමය වෙනස්. හැබැයි ඒ බව දැන දැනත් ඇයි ජනාධිපතිවරයා කකිරෙහි මේසා විශාල බලයක් රාජ්‍යනායකයා කිරහි මේසා විශාල බලයක් පවරාදිී තිබෙන්නේ. ඔබ දන්නවා දේශපාලන විද්‍යාවත් රජ පරිපාලනෙත් නීතියෙත් විශ්වාස කරන කාරණාවක් තිබෙනවා රජු වරදක් නොකරයි කියන, පර්ෝපකල්පනය ඒ කියන්නේ රජජුරුවෝ වැරදි තීරණයක් ගන්න නැතිවෙයි කියලා පූර්රෝපකල්පනයක් මත පිහිටා තමයි මේ බලය රජුවත පවවාාධී තිබෙන්නේ ඇයි එහෙම පූර්ව නිගමනයකට එන්නේ රජු කියන්නේ දෙවියන්ගේ දූතයා රජුරුව කරන්නේ දෙවියන්ගේ කැමැත්ත රජු වැරදි තීන්දුවක් ගන්නේ නෑ කියන පූර්ව නිගමනේ මත පිහිටා තමයි රජනායකයාට මේසා විශාල බලයක් ලබාදීලා තියෙන්නේ ඒ බලයම දැන් ජනාධිපතිවරයට ඇවිල්ලා තියෙනවා රටේ පලවෙනි පුරවැැසිය හැියට ඔහු වැරදි තීන්දුවක් ගන්න ඇතිවෙයි වරදක් නොකරයි කියලා පූර්ුවපකල්පනයක ඉන්නවන්න මුත් අප ඉතිහාස දැක්ල තියෙනවා ජයර්්‍ර්‍යවර්නගේ සිට ප්‍රේමදාස DB චන්ද්‍රිකා මහින්ද මෛත්‍රීගේ සිට ගෝටාභය දක්වාම සියලූම දෙනා තමන්ගේ මේ බලයපාවිච්චි කරමින් අවලස්සන ජනාධිපති සමාව ලබාදීම් ඉතිහාසේ සිදුකර තිබෙනවා සියලුම ජාධිපතිවර ට මේකේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ තම තමන්ට ඕන ඕන මිනිසු නිදහස් කරලා තියෙනවා මෙ හැම ජනාධිපතිවරයෙකුටම මේ මහො ඉන්න නාධිපතිට කියන්න පුළුවන් මම අහලාට සමාව දුන්නම ඇති වර්දමොකක්ද හවලා අහවලාට සමාව දුන්නනි කියලා. සර්ලෝම කියන තියෙන්නේ තමන්ගේ පූර්වගාමීන් විසින් වැරදිකිරීම තමාට වැරදි කිරීමට සදාචාර සම්පන්න උත්තරයක් නෙවෙයි එකක නිසා ඒකෙන් කිසිම නාධපතිට හෝ අනාගතයේ පහල වෙන ජනාධිපතිවරුන්ට තමන්ගේ යාළුවන්ට තමන්ට දේශපාලන උදවකාරීන්ට තමන්ගේ ප්‍රචාරක උපකාර්කවරුන්ට ආදීන්ට කෘත්තගුණ සැකීම සඳහමේ ජනාධිප පොදු සමමා කියනක පාවිච්චි කරන්න නිදහසට කාරණයක් නෙමේ. පූර්වගාමීන් වැරදිකිරීම මට වැරදිකිරීමට නිදහසට කාරණයක් නොවේ එතකොට දැන් අපියාවොත් රංජර්්‍රාමණයක සහ දුමින්ද සිල්වා කියන චරිත දෙක සහ සිද්ධි දෙක පදනම් කරගෙන පෙබරවාරි හතරවෙනි දා ජනාධිපති සමාව දෙන්න පුළුවන්ද පලවෙනි ප්‍රශ්නය පුළුවන්ද උත්තරේ ඔහු රංචන්ට්‍ර ජනාධිපති සමාව දෙනවා නම් දෙන්න කොහොමද. ජනාධිපතිවරයාට හිතුනොත් මේ මිනිහාව ගෙදරයවන්න ඕනි කියලා හිට දඩුවම අඩු කරන්න ඕනි කියලා ඒ කරන්න පුුවන් ඉතාම සරලවම එක කරන්න පුළන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් අවුරුදු හතරක හිර දඩුවම කාලය අඩු කරන්න පුළුවන්. එහම නැත්තං දඩුව මේ තියෙන බරපතලකම අඩු කරන්න පුළුවන්. දැනට දෙලා තියෙන හතර අවුරුද්ධක බරපතලසිර දඩුවම ලිහිල්සික දඩුවමක් කරන්න පුළුවන් එහම නැතව එක අඩු කරන්න පුළුවන්. එහම නැත්තං ඉට අමතරව හිරේ නොග්‍යයාසේ සලකා සියලු අයිතිවාශකම් සියලු අර ප්‍රසාද පෙර පරිදිම භෘක්තිවින්දිය හැකි විදිහට. පූර්ණ ජනාධිපති සමාවක් දීලා රජන්ව එලියරදාන්නක් පුළුවන්. ඒකට ජනාධිපතිට කාගෙන්වක් අහණ්ඩ දෙයක් නෑ. කාගෙන්වත් සීමාවක් නෑ. එතකොට දුමෙන්ින්ද සිල්වාසාදක දුමින්ද සිල්වා මේ වෙනකොට බඳනාගාර ගත වෙලා ඉන්නේ. මිනි මැරීමක් සම්බන්ධයෙන් වරධකාරයෙක් වෙලා එල්ලුම් ගාට නියම වෙලා ඉන්න ජනාධිපතිගේ අත්සනින් එල්ලන දිනෙ වෙලාවයි ලියපු ලියවුමක් එනකං. ඒලන්න මි ඒක කියන්නේ ජනාධිපති අත්සංකරලා දිනෙයි වෙලාවයි දාලයි යව්වම. එල්ලලා මර ඕනනි පුද්ගලෙක් දදුමින්ද සිල්වා දුමෙදසල්වා නිදහස්කිරීම සබන්ධ මංර ව අනු ගස්ාව තිස්හර ඇ. ාවති සීම කිරීමට නාතිපතිටත් වවා ජාතිපතති සිද්ධ වෙනවා දුමින්දගේ අවසාන ඩද ද දුන ේ ශකාරවරන්ගේ වාර්තාාවක්්‍ය යඳද වන්න ඒ වාර්තාව නීති පතිටය වන්න නිීතිපතිගේග නික දේශ අධිරන ෑම තිටයවන්න සාධ කරන ඇතිගේ නිරදේශ සැලගිල්ලට ගෙන ජනාධපතිපරයාට අවසාන තීන්දුවකට එළඹෙන් එතකොට රජට නිදහස දෙන තරම් ඉක්මට හෝ පහසුවට දුමින්දට නිදහස දෙන්න හෝ පහසුව නැහැට. තමයි ඒද දෙනාට අදාළ කතන්දර එතකොට ඒහා සමාන සිද්ධි වලදී අරමංකිව කලින් අතත්ව ඇතමයි ක්‍රියාත්මක වෙන්නේ. දීර්ග කාලයක් තිසේ නීතිජ්ඥ සංගම් නීති පුෘතිකයින් සහ නීතිය සම්බන්ධ සිවිල් සංවිධා මේ ජනාධතිපති සමාව සම්බන්ධයෙන් යම් විනයක් සීලාචාර බවක් තිබේ ුතු බව දිගින්දිගටම තර්ක්‍ර විශෂ මර රණදන්නන්නේ නියම වෙලායින්න පුද්ලෙන්ට ජනාධපත සමවාධී ේදී අුගමය කරන ක්‍රවේදය සාමාන්‍ය සිරකරුවට නාධිපත සමාව ලබාදීමේදත් අනුගමනය කරන්නේ එක නීතියක් හැටියට අනිවාරය කරන්න්න විවස්ථාවට දාන්න හිමනැත්නම් පනතකර දාන්න කියනක දිගින් දිගටම යෝජනා ආවත් ඒ යෝජනා අදටත් අවසානාත්මකව. ජාධිපතිකුට ඔන්න පුළුවන් අඩුවාහපු නඩුකාරයග හන්න නීතිපතිගෙන් හන්න ධකරනමතිගෙන් හන්න බඳධනාාර කොම රරිස්ග හන්න මනිහ කල් ක්‍රියාව කොමද කියලා හැබැ ඒ ඇහමම්බන්ධයෙන් ජනාධිපති බැදීමක හෝ නීතියක ආවරණයක නැති බව ජලියලිත් අපි ඔබට සඳහන් කරන්න ඕන ඒ අනුව අපි අවසාන තනකට ආබෝතුන් ජනාධිපට සම දෙන්න පුුහන්ද පුද්ගලයන්ට සාරංශයක් හැටියට ඔවුවූ ස්‍රීමාකිරීම් තිබෙනවාද එක අවස්ථාවක සීමාකිරීමක් තිබෙනවා. ඒ හැර අනි හැම අවස්ථාවකදිම ජනාධිපතිට නිසිලින් දේ සමාවක් දෙන්න පුළුවන් ජනාධිපතිවරු මේ බලය ලස්සනට පාවිච්චි කරලා තියෙනවද උත්තරේ නැත සියලුම ජනාධිපතිවරුන් මේ බලය විවිධ ලස්සන අවස්ථාවන් වලට වගේම වැඩි හරික් පාවිච්චි කරලාතියන්න අවලස්සන වැඩවෙනුවෙන් ඒ ලස්සන වැඩික තරදක පත්තකටත් . රද අනෙක් පැත්තටත් දැම්මහම ස්භාවිකවම අවලස්සන වැඩ හර හා සමාජයටත් රටටත් ජාත්‍යන්තරව සමාජ ලංකාව රටක් හැඩියට තිෙන පිළිගැනීමටත් සිද්ධ වෙච්ච හානිය මේ සියල්ල පිළිබඳයම් විගණනයක් කරහම ලස්සන පැත්තට වඩා කැත පැත්තේ තරාදයේ බර වැඩි වෙනම්. මේ ක්‍රමය වෙනස් කරන බව ගෝටාබේ රාජපක්ෂ, ආ ප්‍රේමදාස සහ ජයයාර්ජයවර්තන ඇරෙන්න්න අනික් ජනාධිපතිවරු හතර දෙනම පොරොන්ද වෙලා තියෙන චන්ත්‍රකාක මාර්තුන් රිජ් පොදුවක් දුන්න. මහින්ද රජපක්ෂ දෙදහස් පහ දහය සහ පහලක කිය අවස්ත්තුනේදම මේ පොරොන්දුව දුන්න. මෛත්‍රිපාල සිරිසේන දෙදහස් පහලබේද මේ පොන්දුව දුන්න. ගෝටා අබේ රාජපක්ෂ තමයි මේක රිවස් කරනවා කියලා ආපු එකම ජනාධිපති රයා එමනත් ජනාධපතිව මීට වඩ බලය ඕන කියලා ඉල්ලගන පු මනුස. එතකොට ජයාරුත් ගෝටාභයක්ත් හැර වෙන සාෙක් හැටියට පත්තකින් තිබ බම ප්‍රමද සාB විජයතුන්ග චන්ද්‍රිකත් මහින්දත් මෛත්‍රීත් පොරුන්දුනා මේ ජනාධිපතිවරයා සතුව තියෙන අසීමිත බලයා අඩු කරනවා කියලා. හැබැයි ඒකෙන් මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ බලයද ඇතුළුව බලයා අත්හැරීම තුළ, මේ සඳහා ප්‍රගතිශරීම පියවරගත්ත ජනාධපතිවරයා හැියට ඉතිහසේ සඳහන් වෙලා නොමෙක් ජනාධිපතිවරයා සතු බලතලහරහා කැත වැඩවීමට හැති හැකියාව. නමුත් ඒ බලය අත්හරියත් තව පත්තකින් මෛත්‍රපාල සිරිසෙනගේ විශ්්‍රාමයාමට අදාළ සතියේ. ියී තිබෙන කලු සටහනක් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් ඉවත් කළ නොහැකි කලු පැල්ලමක් පවට පත්වෙලා තියෙනවා. එකට ගොඩ විරා පක්ෂ වැඩිබලයක් කිල්ල පුනිසායික යගෙන නතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම නමුත්. මේ බලය අත්හැරියත් සංශෝධනය වනත් සීම වනත් මෙලෙසම පැවතුනත් හෝ වැඩිවර්ධනය වනත්. ජනාධපති පුටුව ඉන්න මිනිහා සිහි කල්පනාවක් ඇතුව වැඩකිරීමේ වගකීමක් තියෙනවා. විශේෂෙන්ම තමන්ගේ අත්සනින් මිනිහෙකුට ජනාධිපති පොදුසමාවක් දුන්නහම ඒ හරහා සමාජයට දර පණිවිඩේ මොකක්ද. දීර්ඝකාලේ නවේ ඒ හරහා සමාජයට ඇති කරන්න පුළුවහන් ධනාත්මකසා රිනාත්මක බලපෑම් මොනවාද. සමාජයට තියන හරපද්ධතියට යහපතට සහ අයහපතට. ඔොය ආකාරෙන්ද මේක බලපාන්නේ. මේ සියල් පිළිබඳ විගණනයක් කිරීමේ වගකීමක් සහියක් පතක් තියෙන රාජ්‍යනායකෙකුට නිශ්‍රිතවම තියෙනවක රට නාක හැටියට තමන්නේ වගකීම දරන්න ඕනේ ස පුද්ගලිකව තමන් හැටියට තමන් ග තියෙන පොලටිය එකට හානියක් වෙනවද කියනක සම්බන්ධය තමන් විගණනයක් අධ්‍යයනයක් කරන්න ඕන අපි දන්නවා. බෙවාරි හතර වනි ට අ දාලව දීර්ගනාමලේකනයක් මේ වනකොටත් සකස් වෙලා ඉවරයි ජනාධිපති පොදු සමාව දෙන්න. දඩයක් ගෙවාගන්න බැරි පොඩි හිරද අඩුවමක් ඇපයක් දීගන්න බැරිහිද බඳනාගාර්ගත වෙලා ඉන්න අයි වගේ අය තමයි මේ වගේ අවස්ථාවන් වලද විශේෂ සමාවන්ට ලක්වෙන්න. එක්කෝ වයිස පිළිබඳ සැලිල්ට අරගනක් මයිස පිබඳ සැිල්ලට ගන්න වගගේට මන් කකරුර යාුවක්ගේ අනියම් ිරිදක් වගේ කෙනෙක් මිනික් මරලා හිරේ ඉන්න වෙලාවක වගේ කාතාවට දැන් අවරදු හට පහක්න හැටට වඩා වැඩියෙන් ඉන්න බන්ධනාගාර් ගත වෙලා ඉන්න මිනි මැරීමට වැරදිකරවුණු සියලු කාන්තාවන්ට සමාවධනෝ වගේ ඒවා හදලා උත් දාන්න පුළුවන් කැටගරයිස් කරලා අර ගොඩක් කස්සේ හංගලා යවන්න පුළුවන් එහමත් ජනාධීපතිවරුන්ට ඕන්නන් කරන්න පුළුවන් එම කරපු බවත් ඉතිහාසේ විවිධ අවස්ථාවන් වල මේරට සහ පිටරට අපි ආලතය නෝ දැන්ඉට අමතරප විශේෂ සිද්ධි සමාජය අවධානය ඉදිනාගත් සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ වෙලාවේ කොහොම ප්‍රතිචාර දක්වායිද එහම සිද්ධි දෙකක් තමයි මේ වෙලාවේ ජනප්‍රිය දේශපාලනයට අදාළවතිය එකක් රංජන්ගේ සිද්ධිය අනිත්තක දුමින් සිල්ලුව වගේ සිද්ධිය මේ සිද්ධි දෙකේදී ආදර්ශමත් තීන්දු ගත යුතුයි කියන පූර්ව උපකල්පනයට අදාළ තනතුරක් දරමින් ඉන්න ගෝටාවේ රාජ පක්ෂ කොහොම හැසිරේයිද. එක තමයි අපිට බලාගෙන ඉන්න තියෙන්නේ ජනාධිපති සමාව සම්බන්ධ කතාව ඒ මෙකේ නීති මේ සීමාවන්ට වඩා ඇත්තටම සදාචාර සහ සීලාචාර සීමාවන් තමයි ජනාධිපති සමාවට අදාළ මාතෘකාවේදී වැඩි පුළුල් ප්‍රමාණයක් ආවරණය වෙන්නේ